ස්වාමීන් වහන්ස කෙනෙක්ට දිගින් දිගටම පාපී මිත්‍රයන්ම මුණගැහෙන්නේයි ස්වාමීන් වහන්ස. ඒක හේතුඵල ධර්මයක්. පෙර ජීවිතේ අධර්ම දානේ පූජා කළා. අධර්ම දානේ කියන්නේ මිත්‍යා දෘෂ්ටික ධර්මයන් ධර්ම දාන හැටියට දීලා. බුදුරයන් වහන්සේ දේශනා නොකළා වූ ධර්මයන් බුදුරයන් වහන්සේ දේශනා කළා වූ ධර්මයන් හැටියට දීලා. දැන් වර්තමාන සමාජයේ බලවත් ආකාරයෙන් ඒ දේ සිද්ධ වෙනවා. බුදුරයන් වහන්සේ දේශනා නොකළා වූ සූත්‍රගත ධර්මයන් සැබෑ ධර්මයන්ම කියලා අප්‍රමාණ ධර්ම දානයන් සමාජය තුල සිද්ධ වෙනවා. අප්‍රමාණ දේශකයන් වහන්සේලා දේශනාවන් සිද්ධ කරනවා. ඉතින් ඕනා මේවාට අදාළව නිරේතුරුවම මේවා විපාකෙට එද්දී නෝනා අනිවාර්යෙන්ම අපිට කල්යාණ මිත්‍රයා නාමයෙන් අපිට ලැබෙන අසත්පුරුෂ ආශ්‍රයමයි. ඔහුගේ අසත්පුරුෂ ආශ්‍රය දකින්නේ කල්යාණ මිත්‍ර ආශ්‍රය ඇටියෙට. ඒ අය අර අකුසලේ විපාක නිසා කුසල් සංස්කාරවලට අදාළව දැනීම සකස් වෙන්නේ අර අසත්පුරුෂ මිත්‍රයා කල්යාණ මිත්‍රයේ බවට පත් කරගෙන. ඕක සමාජයේ අප්‍රමාණ තියෙන. ඒ නිසා කෙනෙකුට සත්පුරුෂ ආශ්‍රය කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබෙන්නේ අසත්පුරුෂ ආශ්‍රය ලැබෙන්නේ හේතුඵල ධර්මයක් නිසාමයි. ඒ හේතුව තමයි කෙනෙකුට කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබෙන්නේ ආ සංසාරයේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අදාළව ධර්ම දානයන් සිද්ධ කළා. වචනයෙන් ඒ ධර්මය ප්‍රකාශ කළා. අදහස් වලින් ඒ වගේම දේශනා තුලින් පතපොතින් ඒවා ප්‍රකාශ කළා. ඊට අදාළව යාට කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබෙනවා. යම් කෙනෙක් අධර්මයේ නම් ධර්මයේ නාමයෙන් ප්‍රකාශ කරන්නේ ඒ අධර්මයේ ප්‍රකාශ කිරීමේ හේතුඵල ධර්මයන් නිසා එයාට යන තැන කල්යාණ මිත්‍රභාවයේ නාමයෙන් ලැබෙන්නම අසත්පුරුෂ ආශ්‍රයමයි. නමුත් එයා ඒ අසත්පුරුෂ ආශ්‍රය කල්යාණ මිත්‍ර ආශ්‍රය හැටියට තමයි දකින්නේ. එයාගේ අකුසලේ කළා එහෙම්මම මිත්‍යා දෘෂ්ටික භාවයටම ඒගොල්ලෝ ඇදගෙන ඒ අකුසල් විසින් යනවා. ඔහොම ගිහිල්ලා තමයි කවදා හරි සම්මා සම්බුද්ධ ශාසනේ විනාශකාරී බවට පත් වෙන්නේ. සම්මා දිට්ඨිය විනාශ වෙලා මිත්‍යා දෘෂ්ටිය රජ වෙන්නේ ඔය කරන්නා වූ හේතුඵල ධර්මයන් නිසා සකස් කරගන්නා වූ අකුසල් හේතුවෙන්මයි.